ඔයාලා කවද බැන්දත් කමන්නේ මට ඕන වෙලාවල මට මගේ නංගි ඕනේ දැන් මම තමුසක දු කඩනවා ආ අඬු කඩනේ වලීක මගේ ලොකු විශ්ව මගේ නංගි හොඳට බලා ගන්න මේ මගේ පන කොච්චර රණ්ඩු වුණත් මං තමුසත් එක්ක ඇත්තටම යාළු නෑ හොඳටම යාළු වුණොත් ඒකේ කිසිම ගතියක් නෑනේ ඒ කැටිකල පෝෂණය දැන් එක සෙරි ගුරු බඳුනක මහේ හිටපු ගෙදරින් එයාගේ අම්මා වයි ගර්ල් ෆ්‍රෙන්ඩ් වයි එළියට ගියා ගෙදරින් එළියට දාලා එහෙම කොහොමද ගෙවල් වලින් එළවන්නේ අපි ගිහලා කන පැලෙන්න දෙකක් දීලා අපි ගෙදර ආපහු පදිංචි වුණා එතන පොඩි ලීගල් ප්‍රශ්නයක් තියෙනවා ලීගල් ප්‍රශ්නේ ඉතින් අපිට විසඳගන්න බැරි කමක් නැහනේ මෙයාලෝ තාත්තලෝ ඔයත්ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් විශ්ව ලීගල් ප්‍රශ්න ඉල්ලීගල් විදිහට විසඳන්න ගියොත් අවුලක් නැහැ හැබැයි ලීගල් ප්‍රශ්න ලීගල් විදිහට විසඳන්න ගියොත් ඒකට කාලයක් යනවනේ හරි හරි මොකද්ද මගෙන් කරන්නේ අපි මහෙල් අයියට ඉන්න තැනක් ලෑස්ති කළා ඔයාට පුළුවන් ද අපි වෙනුවෙන් එතෙන්ට ගිහින් බලන්න මට මොකද බැරි අනික ඌ මට හොස්පිටල් එකේදී වැන්නෙත් නැහැනේ හොරු කවද්ද හොරුන්ට බැන්නේ නැහැ අන්න 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 මොකද්ද මොකද්ද මේ කතාව හොරු නෑ ඉතින් මහෙල් ඒ දවස් වල ඉඳන්ම හොරා මට බොරුවට ආදරය කර කර වෙන තැනක තව ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් තියන් හිටියා එතකොට විශ්ව කොහොමද හොරා වෙන්නේ විශ්වද මෙයා හොරකම් කළේ ඉතින් මගේ නංගි වනේ පේන්නේ නැද්ද හොර පූස් මූණ දාගෙන ඉන්න හැටි මේ ඔයාලා කවද බැන්දත් කමන්නේ මට ඕන වෙලාවල මට මගේ නංගි ඕනේ දැන් මම තමුසක දු කඩනවා ආ අඬු කඩනේ වලීක මගේ ලොකු විශ්ව මගේ නංගි හොඳට බලා ගන්න මේ මගේ පන කොච්චර රණ්ඩු වුණත් මං තමුසත් එක්ක ඇත්තටම යාළු නෑ හොඳටම යාළු වුණොත් ඒකේ කිසිම ගතියක් නෑනේ නේ ඔය මල වදේ මොකට දිනවද මම දන්නේ මගේ පස්සෙන් යනවා යන්න ඔය මෙහෙ දාලා අපේ පවුලේ නම් ගෝ තමුස නැති කරනවා තාත්තිගේ නම කනවා මෙත් ලැජ්ජ නැද්ද මම දන්නේ කොහොමද ඉන්නේ කොල්ලෙකුත් යාළු කරගෙන තමුසන මාර කෙල්ලෙක් කොයි තමුසව තාත්තා ඉක්මන කසාද බම් ගන්න මට තමුසව දෙන්න ලෝබන් නංගු මේ නංගිව දෙන්න එපා මාව ගන්න එතකොට හරි විශ්ව මං ඇත්තටම වා හොඳ මිනිස්සෙක් කියලා විශ්වාස කරනවා මාහෙල් ගැන සුට්ටක් බලන්න මං ගන්නේ